Nereye, nereye? Alo, bayağı değerli yine. Para නීති විරෝධීව ත්‍රස්තවාදී වැළැක්වීමේ පන්තයටදී අත්තරංගුඩක ශිෂ්‍ය ක්‍රියාකාරී දෙදෙනා වහාම නිදාස් කරන්න කියලා බොහොම සාමකාමීව ගල් කැටයක්වත් අතර ගන්න නැතුව අවිහිංසාව පාරේ ඇවිදගෙන ගිය මේ තරුණයන් දෙදෙනා වලක්වල මං හිතන්නේ පොලිසියෙන් 150කට 200කට ආසන්න පිරිවරක් වට කරලා බලහත්කාරයේ පාලා අත්තරංගුඩ ගන්න උත්සාහ කරපු අවස්ථාවක් තමයි මම දැක්කේ මම පැහැදිලිව පෙන්නුවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ අපිට දීලා තියෙන මූලික අයිතිය පෙන්නුවා සාමකාමීව මේ පාරේ ගමන් කිරීමේ අයිතිය ඇයි නතර කරන්න කියලා විශ්වාස පොලිස් නිලධාරීන් ඇහුවා අපිට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ වැඩක් නැහැ අපිට තියෙන නියෝගයේ ක්‍රියාත්මක කරන්නයි අපිට කියලා තියෙන්නේ ඒ නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ වැඩක් නැහැ කියලා මං අහනවා මේ අහිංසාවාදී ලෙස පාරේ ගමන් කරන කාන්තාවන් දෙදෙනාට මේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදාස් කරන්න කියලා බෝඩ් එක අල්ලගෙන පාරේ ගමන් කරන්න අයිතියක් නැත්තම් මේ රටේ මොකද්ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කියලා මං අහනවා මෙහෙම ගියොතින් මං හිතන මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ගියා වගේ නෙමෙයි බොහොම දින කිහිපයකින් මේ රටේ 2 කෝටි 20 ලක්ෂ ජනතාව පාරට බහිනවා අනිවාර්යයි ඒ නිසා කියන්න තියෙන්නේ මේ සියලු ජනතාවට මේ මර්ධනය හමුවේ පෙළගැසෙන්න එක්කාසු වෙන්න මේ රට මේ මර්ධනකාරී ක්‍රියාකාරීත්වයෙන් ඉවත් කළා සාමකාමී දේශයක් ගොඩනැගීම සඳහා සුවඳ හමන දේශයක් ගොඩනැගීම සඳහා සියලු මහ ජනතාවට එක් වෙන ලෙස තමයි මේ අවස්ථාවේ මා කාරුණිකව ඉල්ලා සිටින්නේ. නිකිත ලක්ෂ්මන් රේවත. ආගමන ආරම්භ කළේ අපි එන අපිට පොදින් වහන්සේ අපි ඇසදිම අපිව කළුතර පොලිසිය විසින් අපේ ගමන වැඩක්ුවා ඊට පස්සේ එයාලාම අපිට කිව්වා ඕගොල්ලෝ මේ පාරමෙන් එහා පැත්තට බස් එකක ගිහිල්ලා අපිට යන්න කිව්වා ඊට පස්සේ අපි බස් එක නැගලා පාරමෙන් එහා පැත්තට ගියා ගිහිල්ලා අපි එතනින් වැහැලා අපි ගමන ආරම්භ කරා ඒ වෙනකොට වස්කඩුව පොලිසියෙන් නැවැත්තුවා ඊට පස්සේ අපි එතනින් අපිට නැවැත්තුවාම අපි එතනින් බයිසිකලයක නැග්ගනේ බයිසිකලයක නැගලා අපි එතනින් ඉස්සරහට ගියා වාට්ටුව කොයි විදිහෙද පානතුරේ දෙනකම් පින්වත්ත හැම පොලිසියකින්ම අපිව බාධා කරමින් නැවැත්තුවා පානතුරේට ආවා පානතුරේදී පොලිසිය අපි ලේඩි කෙනෙක් එයා අපිට කිව්වේ හරි ඕගොල්ලෝ යන්න කියලා ඉතින් අපි හිතුවේ ඔගලොන් ආපු විදිහටම යන්න අපිට මේ අපි ඔගලොන්ව නවත්තන්න නැහැ කිව්වා. අපි ඊට පස්සේ අපි පයින් ගමන ආරම්භ කරලා යන්න යද්දී ආයේ ඒගොල්ලෝ අපිව ඇරස් කරන්න ආවා. ඉතින් අපි කිව්වා අපිට පොලිසියට එන්න බෑ. අපිට කිව්වා පොලිසියට එන්න. ඒගොල්ලන්ට මේ කට උත්තරයක් දෙන්න කියලා. අපි කිව්වා ඇයි අපි පොලිසියට එන්නේ? අපිට පොලිසියට එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් පුරවැසිය පාරේ ගමන් කිරීමේ අයිතිය තියෙන කියලා. නමුත් ඒගොල්ලෝ අපි පස්සෙන් හඹ ඇවිත් අපිව ගොරකපොළ දිහත් අඩංගුවට ගත්තා. එතනදී පොලිසියට ගෙනාවට පස්සේ එයාලා අපිට කිව්වේ අපිව අත්අඩංගුවට ගත්තේ අපේ ආරක්ෂාව පිණිස කිව්වා අපිට වෙනත් පාර්ශ්වයන් විසින් අපේ ජීවිතවලට අනතුරක් කරයි කියලා. එතනදී අපිට රුපියල් ලක්ෂයක අපමත නිදහස් කරනු ලැබුවා. ඉතින් දැන් අපි අද උදෑසන මොරටුවෙන් අපේ ගමන ආරම්භ කරා. අපි හිතුවා අපි ෆොටෝස් දෙක නැතුව හරි අපේ ගමන අවසානය කරනවා කියලා ගෝල්ෆේස් එකට යනකම්. නමුත් දැන් අපිට මොරටුවේදීම එය වළකාලුවා. පොලිසිය විසින් කියනු ලැබුවා අපිට වාහනයක නැගලා යන්න. එතකොට ප්‍රශ්නයක් නැහැයි කියලා. ඉතින් දැන් අපි සාමාන්‍ය පුරවැසිය දෙන්නෙක් විදිහට තමයි මේ වෙලාවේ අපි වාහනයක එන්නේ. ඒ එන පිටුපසින් එනවා මං හිතන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ ඉස්සරහට තියෙන මොරටුව ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත මං හිතන්නේ අඟුලාන එගොඩ උයන මේ සියලු පොලිසි වලින් එන මේ වෙනකොට මේ අපි පසුපස හඹා එනවා මං හිතන්නේ පොලිසිය ගත්තොත් පොලිසියේ ඉන්න මේ 50ක් 100ක් විතර පිරිසක් ඉතින් අපි අහනවා ඇයි මේ අපි පසුපස හඹා එන්නේ
අපි කරපු වරද මොකක්ද? ඔක්කොම නේද? 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 ඔක්ක